ආබනික වගාවන්න හරහා ඒ යෙදවුම් හරහා අස්වන්න අඩුවන්නේ නම් එම අඩුවන අස්වන්නට මුදල් ලබා දෙන ලෑසීකිූ දැඟ පිදැගන්න කැරමති ජධීපතිවරයකි ඒ තීන්දුවත් තවත් ඔබතුමා ඉන්න මද සා අස්වන්න කොත්තර ප්‍රමාණයක් අඩුවේ වි කියල ස්තමේන්තුවත් පෙනවාද. ඒ ලබාදීම සද කොත්තර මුදල් ප්‍රතිපූර්ණය අවශ්‍ය බව ඳුනාකට තිබෙනවාද. එසේ නැතුව තීන්දුවගත්තාට පසුව මතු වූ ගැටලුවට ඔයේ හිතටාපුත්තරයක් කිව්වාද අපට නම් දැනන්නේ මවසානට කිව් කරු තීන්දුවගත්තාට පසුව මතු වූ ගැටලුවලට අනුව ඔහු කියනවා අස්ව අටු වෙනව නම් සල්ලි දිනවා කියලා. ඒකෙන්ම පේනවා මේ තීන්දුව ගැනීම මොන්නත් තරම් අසංවිධිත අවිද්‍යාත්මක තරකානුකූල නොෝන ලෙස ගත්තා දෙකෙන කරුණ ඉන් පැදිලීම. ඊළග ජනාතිපතිවරෑ මෑතකද ප්‍රකාශයක් කරන මා දැක්කා ඒ පිළිබඳ සාකච්ඡාවකදී. කාබඩික පොහර අවශ්‍ය ප්‍රමාණයක් නැත්තම් පිටරටින් කාබඩික පහර නාෑයනි කර කියකින්න. ඉ. නදිපතිවරමට දක ර ම සමඟ පි සඳදරක ඕහුගේ ප්‍රකාශය තමයි ගැසක්න වේදනය කිල. එන හු හිතනවා වඩ පුුවන් ඕහ කරන ප්‍රකාශ තමයි තින්දුව කියලා හිම වෙන්නේ නෑ මොකද අපේ රටට කාබනික පහෝර ආනෑනෙ කිරීම විශාල ගැටලු ගණනාවක් නිර්මාණය වීම අන තුරක්ති වෙනවා. සැබවිම. මෙම තිීදුව ගැනීමේදී තමන්ගේ සමීපතම කවය ලෝකේතියෙන කුණු ගොඩවන් ලංකාවට කාබනිික පොහොර ලෙස වාමින් ගොඩවෑමත් සඳහා ගෙන්වීම සඳහා ්‍යාපාරික කූට වමනාවත් තිබුණාද කියෙන සකේ තිබුණවා හැබැ ජනාධපතිවරගේ මේ ප්‍රකාශය රහාඒ සැකේ නිරවුල් වී තිබෙනවා එ සහු ප්‍රකාශයට පත් කරනවා කාබන පොර පිට නය කරන්නග. සඳහා තමගේ සමීපතමය බර ගනිීම සඳ උස්සා කරමින් තිබිෙනුවා සමධම් පිහිටම සඳ උස්සාකරමින් තිිබෙනවා. එනිසා මේ කාබනික රසානික පොර ආනාෑනය නතර කිරීම ර කාබනි පර ආනායනය කිරීම සඳහව ව්‍යාපාරික වමනවත් තිබුණනාදගෙන සැකයාත් මේ තුළ පැනගෙනවා. එවිත රක්නෙව. අපරට සසා ආරක්ෂන පනත යඇති. එක්ද සමස අසුවකේ පනවපු නියෝ ගනුව කිසිමකාබනික පොහොරක් ලංකාවටගේ ඉන්න බෑ තැන තේරුම් ගන්නනුව මේ අපේ රටේ රෙගුලාසියල. ඇයි දිරායන සත්වහා සහක කොටස් ඒවා එක්ක විවිධ රෝගකාරක එන්න පුළුවන්. එනිනිසාපේ මහපලවත් අපේ ජීව පද්ධතිය අපේ සාක පද්ධතියක් විශ්ශාල් අනතුරකට මනතිින් නිඩිති වෙන මේ කාබලික පෝරාණයනය කරීම සඳ. ඔබ දන්නවා අපේ රටනවි ලෝක ඕනෑම රටකට යම් බහන්ඩයක් ආනයනය කරනවන. ඒ ආනය කිීමස ද අවශ්‍යන රෙගුලේෂන් රෙගුලාසි පණවන්න ඕනකම තිබෙන. හැබැයි අපේ රට කාබනික ද්‍රව්වේ ආනය කි දවශන රෙගුලාසි තාමත් සක කරනෑ. එවගේ? ත්ව පළි ර න ී තුි. මොනවද සංගට කොත්්‍ය ප්‍රමාණති තිබෙන්න්න ඕන. නොතිබෙන් ඕන මොන සංගකද. ඒක දීර්ග කාලයක් අවුර දෙක තුනක්වත් අවුමශෙන් මේ ගෙනවුල් ලබන කාබනනික පුහර පරීක්ෂාවට ානෙකුට ඒ සඳහා විද්‍යාගාර අනි පරීක්ෂණ අනිකුත් පරීක්ෂණ පහසකම්. පරක්ෂ ල්දර පත්රල. ඒ සඳහා පුහුණුව ලබාදීල. ඒ ගේන ලබන කාබනික ද්‍රව් සඳහා ප්‍රමි කරන ත්ව සාතිි ක න හද නොකමති බරෙන. එහම තත් සාති පෙරට ික ප ර සඳහ ද පද ද් තුන් සි කරන වුතු තුනට ස කාලයක් ත් පරක්ෂ සඳ කාලයක් ගත්ත න රන දිර පත් ක්‍රමතිෙෙන. ජනාදී පපතිවරැකිනවා දැම්මේ මහ කන්නට කාාබිනි පොරග. ඒ වගේ ෂිකර්ම දෙපාර්මේන්තු තමන්ගේ දෙපාරමේන්තු අරහා යම් පොහර පාවිච්්‍ය පිළිබඳව නිර්දේශයන් ගොවිජන තවටරලා බාධන වනම් එහි නිර්දේශයන් පිළිබඳව පැදිලි සඳහනක් කළ යුතුතිබි. යොදන ක්‍රමවේදී පිළිබඳව හැබැ කස්කරර්ම ාරමේතු ප ුස්කරම දෙපාරමේන්තු තවමත් කාබනික පොහරනම් යොදවන්න ඕනම් න ප්‍රමාණකින්ද කවර සංවිතතියෙන් තිබිය යුතුද කවරකවර බෝගවලට කවර කවර පස අනුව කවර කවර ප්‍රමාණය යෙද යතුදගෙනක පිළිබඳවත් තාම දත්ත සකස් කරල. ඉතින් මෙවැනි තත්වයක් ඇතුලේ කාබනිික පහෝර නානයන කිරීම සඳාධාරන ප්‍රාත්නය මුළුමනින් අපේ රටට විශස්සාාල විස්ස රෝගකාරක අහිතකර ජීවන් අහිතකර සුද්‍රජීවින් අහිතකර සාකවර්ග රට ඇතුළත්වීමෙන් විශා අනතුරත්ති බෙන. එ වගේ බැරලොහෝවර්ග ඇතුලිමෙන් විශාල අනතුරත්තිබෙන. ඒනිසා ජනාධිපතිවරයට අපි බල කරල කේෙනු. මේ කාබනික පොහෝර ආනයනය කිරීම සඳහා මේ ගන්න ලබ ඉක්මන් තීන්දුව කරුණා කරල අනතර කර. ඒ සඳහා දිගුකාලන පරයක්ෂණ සැලස්ම දිගුකාලීන තත්වපරීක්ෂාව සලස්මක් අනුව පමණයි කරනවානන් කළ යුතුවන්නේ. කරනවානම්, එසේ නැතුව කඩමුඩි වදුරෝ වැස්සට ගෙවල් හදන්ඩේ නවද. ඒම නැත්තඟර ඒ මොකක්කරරි තදියන් වුනාවම පිටනයක්ක් කොඩ නාවදි. හරි තීන් ග පාල ජ තිි රටින්.